pahang. Mali, mama dah mihem dim ni. Mak ayah kau kembali kau hegin nanti. Ada istilah itu betul nak hari ni dahas. Mihem katiye berdi. Ni terima wahana tino ya no. Hei, dah akarat honda araksha watiin lor. Meten ayaraksha wa ontrat pada berdi entiin wa. Meten araksha amadi. ऐ मल्ली मत आरक्षा वक नहीं आके अधिम पस्से मगे आके जीवित ही जाना तुरु वैडी ऐ मल्ली मम महेंद्र मात्र गिला अपि अपे दु अपे लंगड़ करना होगे एक होंदिंग हरी नरकिंग हरी ये मन ऐत्ता Niti yang hari awak niti yang hari. Ayuh, ayam kiri. Mama gak kerap rondo aku. Mak ayah kaki dua kohomari langgar kena tiada makila. Ek mangkaran no. Ane takkan. Araksha sahiti apa meterlim. आदर हरिम सुंदराय आदरें यहाँ टक यहाँ म इतने थिए ने मुखाक्त वायरे आदरे वायरे आतर थिए ने किस कहा का इडाकलो आदरे करना ये वायरे करने गया म को हम द एक हरिम दारुनोई आदरे करब कहने एक टा वायरे करना पुलु हाँ देते रहो How do you tell us about the first time? I'm Krish. Oh, Krish. What? I'm going to talk about the first time. I'm going to talk about the first time. I'm going to talk about the first time. Kridipahan
ආදරේ ලොකු වංචාවක්. ඔව්. ওই විදිහට ආදරයට බැනවදින්න ක්‍රිස්ට මොකක්ද තියෙන අත්දැකීම? මං ආදරේ කරපයි ඕන්තරම් දැකලා තියෙනවා. ආශ්‍රය කරලා තියෙනවා. හරි. නියම ආදරයක් තිබ්බ කෙනෙකුට තමන් ආදරේ කරපු කෙනාට පුංචි වැරද්දක් කරා කියලා බනින්න පුළුවන්ද? අපහාස කරන්න පුළුවන්ද? හා? අම්මා කෙනෙකුට දරුවෙක් වැරද්දක් කරා කියලා මුළු ජීවිත කාලෙම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? අන්න එක තමයි සැබෑ ආදරේ. ඒ කියන්නේ සැබෑ ආදරේ තියෙන අම්මා කිව්වේ දරුවෙකුට විතරයි. ඔය ප්‍රේමවන්තයන් කියලා තියෙන බොරු ආදරයක්. ඔව්. ඒ ක්‍රිෂ්ගේ අදහස. අපි බලමු මේ කාගේ අදහසද කියලා. කවුද මේ අපිත් එක්ක එකතු වෙන්නේ? මම අමායා. ඔව්. කියන්න අමායා. සැබෑ ආදරවන්තයෝ කවදාවත්ම වෛර කරන්නේ නැහැ. අද කාලේ ගොඩක් ඉන්නේ ආදරේ නාමෙන් ආදරේ විකුණගෙන කන අය. ගිරව් වගේ ආදරේ ගැන කතා කරන ගොඩක් අය ළඟ අවංක ආදරේ නැහැ. කොටින්ම කිව්වොත් බණ කියන අය බණ පිළිපදින්නේ නැහැ. ඔව්. මම ඒක පිළිගන්නවා මායා. සමහරු අමූලික බොරු කියලා වංචාවෙන් ජීවත් වෙනවා. සැබෑ ආදරවන්තයෙක්ට පුළුවන්ද බොරු කියන්න? සැබෑ ආදරවන්තයෙකුට පුළුවන්ද වෛර කරන්න? අද අපි ඒ ගැන කතා කරමු. ඊට කලින් මේ ගීතය ආලේ. මේ සත්‍ය FM. මතනු සමජාවා කි න tere bina lagda ji මතනු සමජාවා කි න tere bina lagda ji की जाने प्यार मेरा मैं करूं इंतजार तेरा तू दिल तू यो जान मेरी ना तनु समझावा की ना तेरे बिना लग හෙලෝ දුව මං කියන්නම් මේ මට අලුත් හෑන්ඩ් ෆෝන් එකක් ලැබුණා. මේක තමයි නම්බර එක. දුව ඕන් ලාක මට කෝල් කරන්න. හොඳයි අම්මේ. කාගෙන්ද කෝල් එක? යාළුවෙක්ගෙන් ඩැඩි. කාගෙද අමයාගෙන්ද? නෑ, මියුසික් ක්ලාස් එකේ යාළුවෙක්ගෙන්. උදේවරු මියුසික් ක්ලාස් තිබුණ නෑ. ඔව් ඩැඩි. හවස නිකන් කොහෙද ගියේ? අමයාලා ගෙදර. දුව දන්නවද අපි දුව මොන තරම් ආරක්ෂා කරනවද කියලා? ඇයි ඩැඩි මං ගැන බය වෙන්නේ?
දුවට මොකක් හරි අනතුරක් වෙයි කියලා මට බයයි. කාගෙන්ද? දුව අපිට දැන් හතුරු ඇති වෙලා. කවුද? මගෙන් ප්‍රශ්න අහන්න එපා දුව. සමහර දේවල් මට වාට තේරුම් කරලා දෙන්න අමාරුයි. මං කියන දේ කරන්න. මීට පස්සේ මට නොකිය කොහෙවත් යන්න එපා. ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ඇරෙන්න වෙන තැනක් කොහෙවත් යන්න එපා. මං කියන දේ කරන්න දුව. එහෙම නැත්නම් මං ওই මියුසික් ක්ලාස් යන ගමනත් නවත්තනවා. අනේ ඩැඩි, මම මේ ගෙදර හිරකාරියක් කරන්න එපා. දූ මං එහෙම කරන්නේ නැහැ. මං කියන විදිහට වැඩ කරන්න. කවුරුරි වහම්බෙන්න ගෑනු කෙනෙක් ආවද? ගෑනු කෙනෙක්? ඔව්. මට ඇත්ත කියන්න. නෑ ඩැඩි. ඩැඩි. කවුද ඩැඩි? ඩැඩිට ඉන්න හතුරු? ඇයි ඩැඩි මේ විදිහට බය වෙලා? අනික මචං, තමන් ආදරය කරපු කෙනාගේ අතින් චූටි වැරද්දක් වුණා කියලා මචං එහෙම බනින්න කරන්න බෑනේ නේ? හා විශ්, මං කියන ඇත්තද මේද? මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. මං සෑහෙන කාලයක් තිස්සේ හිරුෂිලා හිතින් ආදරය කරා. මං එයාව දකින්න ආසාවෙන් හිටියා. අන්තිමේදී මට හම්බුණාද කියන්නේ කියලා. හම්බුණා විතරයි හෙනක් ගැහුවා. දැන් ඔබට ඒ ගැන දුකද? ඔව්, තින් දුකයි. හරි. දැන් ඔබට හිරුෂිව ඕනෙමද? මට ඊරත් කතා කරා බා. මොනාද කිව්වේ? සෝදි කිව්වද? විශ්සුද බා, මම කට් කරා ෆෝන් එක. ඇයි ඔබ කතා කරේ නැත්තේ? මචං, එයා අපි ගැන හිතපු දේ වැරදිනේ. මම මචං ඒ වගේ කට්ටියත් එක්ක ආයේ කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ හිරුෂිට වෛර කරනවා? නෑ නෑ නෑ, මම වෛර කරන්නේ නැන්නේත් නෑ, මම පෙම් කරන්නේ නැන්නේත් නෑ. හිරුෂි උඹේ හිතෙන් ඩිලීට් කරලා දාපන්. හිත සංසුන් කරගන්න. හැබැයි හිතේ පොඩි දැනක් ඉතුරු කරගන්න. ඒ මොකද? තව කෙනෙක් ඇතුල්ලේ. එයා අහිංසක, ආදරේ අඳුනන සමනලෙක් වගේ ලස්සන කෙල්ලෙක් වෙන්න ඕන. මං තීරණය කරා මීට පස්සේ කිසිම කෙල්ලෙක් එක්ක යල් නොවියෙන්න. හරි.
අපි තුන්දෙනා නොබෙදි ජාතින්ගේ සමුළුවට බැඳෙමු. මේ නොබෙදි ජාතින්ගේ සමුළුව කියන්නේ මොකද්ද බං? මචං අපි අදින් පස්සේ කිසිම කෙල්ලෙක් ආදරය කරන්නේ නැහැ. කිසිම කෙල්ලෙක්ගේ පස්සේ යන්නේ නැහැ. කිසිම කෙල්ලෙක් වෙනුවෙන් අපේ කාලය කැප කරන්නේ නැහැ. හරි? අපි මචං අපිම උයාගෙන අපිම කමු. අපිම මචං හොදගෙන අපිම ඇඳුම් අඳිමු. මචං අපිම නාලා අපිම පිළිගමු. අවුලක් නැහැ නේ? මට දවස් දෙක තුනක්ම ඔය කතාව ඇහිලා තියෙනවා. තව එක මොහොතක් උඹව මම මේ ගෙදර තියාගන්නේ. අදන් ඵලයක්. මගේ අක්ක යන එන තැන්ගෙන හොයන්න වෙයි. ආරක්ෂාවට දෙන්නෙක්වත් දාන්න වෙයි. අපිත් වෙන්දට වැඩි සූදානම් ඉන්නේ. මාත් කසාද බඳින්නේ කිව්වට දිව්‍ය මතක් වෙනකොට මට ඉන්න බෑ බං. ක්‍රීදී පහන්